ඒ වැදගක් පාඩම් බලන්න දැන්මඩුකේෂන් නාිකව සස්ක්‍රයි් කරන්න අලුතෙ චනලේයට එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල්පත්නය කොබලතියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම න්ලයින් පාසල අයිබෝන් දුන් පුතාල හැමෝටම පඩම් මාලාවේ අවස්සාන ඒක කැත් එක්ක තමයි අද පුතාල එකතුෙන් අපි දන්නවා අයිසටේ විශ්ය නිර්දේශයට අදාළව පාඩන් දහතුනක් තියෙන. එති අවසාන පාඩම දහතුන්ග පාඩම කියල කියන්න පුතේ අපි පාඩන් දොළහක අවසානයෙන් පසුහ මුළු සමස්ත විෂය තුළම ඉගෙනගත්ත කරුණු කාරණා ටික එකතු කරගෙන අනාගතයට ඒ දේවල් අවශ්‍ය වන්නේ කොහොමද අප ඉගෙනගත්තා වූයේ පරිගණක තාක්ෂණය අනාගත ලෝකයට කෙසේ බලපායිද අනාගත ලෝකයේ මොනවගේ වෙනස්කම් සිද්ධවේ විද කියෙන ඒ කරුණු ටික තේරුම් ගන්නත් අනාගත ලෝකයට සූදානං වෙන්නත් අනාගතය වෙනුවෙන් මේය පරගනක සූදානංවී ඇතිආකාරය ඉගෙන ගන්නත් තමයිපුතේ මේ අවසාන පාඩම පි ගෙන ගන්න. ඉතින් මේ අවසාන පාඩම දතුන්නි පාඩම ගත්තෝත් බහූතරයක් දරුවන්ට වැඩිය කෙරෙන්නේ නැති පාඩම. එකැන මේ පාඩම අපි ගත්තොත් මූලිකත්වයක් දීලා මේ පාඩම කල යුතුයි මේ පාඩම නැතුව විභාගලියන්න බෑ වගේ අදහසක් මේ පාඩමට නැහැ දැම් පුතාලදරනවා ලෝජික්ගේ නෙට්වර්කින් පත dataටබේස් තොරතුරු පද්ධති TMම මේ වගේ පාඩන් අපි මූලිකත්වයක් දීල කරනවානිි නේද පාසල්වෙල්ල උපකාරක පන්ති වල්ල මේ පඩවලට මූලිකත්වයක් දෙෙරෝු. හේතුව ඒ වගේ පාඩන්වලින් විභාගේ සඳහා පැමිණෙන ලුුණු ප්‍රමාණය ඉහලයි එතකට අපි බලන්නේ කොමහරි ප්‍රධාන පාඩන්ටික ආවරනය කරගෙනයන්. නමුත් අපිට අතිතේද ලද මර්තමානය දක්වා බලනකොට මේ පාඩම් මාලාවෙන් අපිට තාමත් එන්නේ MCQ එකක් MCQ දෙකක් වගේ ප්‍රමාණයක්. ඉතිං සමහර වෙලාවට අන්න MCQ එක දෙක නිසා ගොඩක් දරුවෝ මේ පාඩමට කාලය ගත කරන්න එච්චර පෙලබෙන්නේ. අනේ ඒක වැඩක්නෑ නේ දෝකින් ප්‍රශ්නයෙන්න්නේිනෑ ඕක පාඩංකරගන්න මහන්සිරෙන වෙලාවේ මට ප්‍රධානාඩමක් බලන්න පොළුවන් වගේ. එති ඒ නිසා අපි තීරණය කළා මුළු රටේම දරුවට විශෂය නිර්දේශය මුල සිට සරලවම උගවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේ අපි මේ පාඩමත් නිසිආකාරව නිවරදිව පිළිවෙලකට මේ දරුවන්ට අර්ගෙන එනිසා මේ දරුවන්ට ලැබෙන්නේ විශාල ලොකු අවස්ථාවක් මොකද අපි අර වැඩියෙන් කරෙන්නේ නැති පාඩමක් හරියට කරගන්න ඔන්නවාලට අවස්ථාව වල වෙන. තොකට මේ පාඩමත්පුතේ ගනන් හදන්න තියෙන. තාර්කිකව හිතල බලන්න ඕනි. එහෙම කොටසක් නෙවෙයි. මේක පුතාලට ආගෙන හිටියනම් ඇති. හරිද මේක ොහො ද අවබෝධයෙන් හන් හිටියනම් ඇති. එඇනි සපුතේ විවාාගයට එMCQූ ප්‍රශ්නය නෙවෙයි. ජීවිතයට වැදගත් වෙන වද මේ පාඩම අපිට කොතෙක් දුරට ආං ඒගැන හිතලා. අපි මේ පාඩම මේ ගෙන ගන්න එක තමයි අත්්‍යවශ්‍ය. නැතු අපි මේ විශෂය කොටස් විභාගයට පමණක්කි ගෙන ගන්නවා කියනකෙන් අපිට සාධානයක් කිෂ්ට වෙන්නන්නේ නැහැ මොකද මේ පාඩම කියලා කියන්නේ බලන්න මේ මාතෘකාව තොරොතුරු හා ස්‍යිවේදන තාක්ෂණයේ නවානාගත්ත දිශානති ගවේශණය කිරේ. මෙ අපි පළිනි පාඩමිද ම ගනත්ත පුතේ දත්තාහා ොරතුරු කියන්න මනවාද එ දත්තාහා ොතුරු සංනිවේදනය වෙන්නේ කෙේද. එස දහ බලපාන මූලික සංරශ්කයන්මනවාද. කියලා පලවනි පාඩමේිගෙන ගන්න පාඩමි ගනගත ඒ තොරතුරු හා සනිවේදන තාක්ෂණය අනාගතයටකු හොමද බලපාන්නේ අන්න අපි සූදානං වෙනවා මේ හර. අපි ගෙනගත්ත සමස්ථ පාඩමෙන් පසුව අනාගත ලෝක දොරටු විවර වෙනවා අපිට එන සත මේ දොරටු හර අපි ගමන් කරන්න නම් අනාගතයේ අපිට දකින්න පුළුවන් වෙන්නෝලි. අනාගත අත්ති දින්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් අපි උත්ස්සාහරමු මේ පාඩම හර අපිට පුළුවන් උපරමයෙන් ආනගේ අනාගතය දකින්න. ආටිපිශල් න්ටලිජන් නේද රොබtic ක Science data analyze මෙන මේ වගේ ටිකක් ලෝකේතයන ට්‍රන්ඩිග මාතෘකාවන් වලට සූදානන් වෙන අඩිතාලම ලබා ගැනීමට අපට මේ පාඩමින් අසසිල්ලක් ලැබල. ඉතිං මේකට කියනව ඉංග්‍රීසි ්‍ර කියලත් අනාගත ශානති ්‍රture trends. මත් අපි කටියෙන් කියල වෙැගේ පුුති අපට සාකචා කරන්න තියන්නේ ඒකයන් තුනයි දතුන්නි පාඩමට අදාළව චැක්ටස් තුනයි පැදිලිද ද්‍රාධ අපයකේ පලවෙනි චැට්ට එක සාකච්චා කරනවා පරිගනකයේ නව නැබුරතාව හා අනාගත දිශානති ගවේශණය කිරී පරිගනකයේ නව නැබුරුතාව හා අනාගත දිශානති ගවේෂණය කිරියෙන්. එනම් මේ විදිහට මේ කොටස අපිට ටිකක්තීරි වැඩිපුරතියන කොටසසා ඇඩිපුර සාකච්ඡා කරන්න තියෙන කොටස නමුත් අපි බලමු මේ කොටස අප ජීවිතර වැදගත්වෙන විදිහට අද සාකච්ඡා කරන්න හරි. ඒනම්පුතේ අනාගත දිශාන තියටති පරිගනකේන්න බුරුත්තා සහ අනාගත දිශානති ගවේශනය කිරීමට මම යනෝ. ඉතින් මේ පාඩමට සම්බන්ධ වෙන කොටම අපිටිකක් මෙෝගගේ රූපරාමු තමයි දකිින් හඳවෙිි බල පරිගන්නක සහ රූබූ ද අනාගතය කියල කියන්නේෙ පුතේ යදමේකටන. අනාගතයේදී රොබෝවරු විසින් පාලනය කරන ලෝකයක් නිර්මාණය වේවිද. අපි රොබෝලාව පාලනය කරයිද, රොබෝල අපිව පාලනය කරයිද. කෘතිම බුද්ධිය මේ ලෝකය විනාසකරයිද, කෘතිම බුද්ධිය මේ ලෝකය රැක ගනීද. ප්‍රශ්නාර්ථ ගොඩයි. අපි යිට ඉගැත්ත්‍ය පුතේ ලෝකෙ විනාස කරන්න නෙව. අප අයිසට ඉගනගන්න මනිසුන් ෙදෙදා ජීවිතය කටයුතු පහසු කරන්න. ක්‍රමවේද නිර්මාණය කරන්න. නේදපුති අපි ගාතතියන ජංගමුදුරතනේ දලා පරිගණනිකයේ සිට අපි ලගතතින සියලම විද්‍ය තුප කරන මේ ලෝකයටට බිහි වෙලා තියෙන්නේ මිනිසුන් ෙදෙන ජීවිත වැඩටයුතු පහසු කරන්න. නමුත් ඒත් ආක්ෂණය නිසා මිනිසුන් විනාශයට ගිනියයනවනම්ඒත් ආක්ෂණයේ නිසා ලෝකයේ විනාශමුකේයට යනවනම් එතන ගැටලුවක්තියනවා. එන අපිේ මේ තොර තුර තාක්ෂණ විෂය උසස් පෙලට හදාරන එතනින් එහාට අපි විෂය ඉගෙනගන්න එපුතේ මේ ලෝකය විනාශ කිරීමට නෙවෙයි මේ ලෝකයක්ත් රැකගෙන, තමනුත් රැකගෙන, අනාගතය සඳහා විශිෂ්ට සම්පන්න වූ ලෝකයක් නිර්මාණය කරල දෙන්න. නමුත් එහෙම ඒ ගැන ගමන ඇතු ලෙපුතේ යම්යම් කතිකාවන් තියෙනවනි. රොබෝවරු නිර්මාණය වේ වී දවසක, එම රබෝවරු විසින් ඔවුන්වම නිර්මාණය කරගන්න පුළුවන් වූ තාක්ෂණයක් නිර්මාණයවෙී. මිනිසුන් ග්‍රහලෝකයන් අතර ගමනාගමනය. හදා ගනි එලෝන් මස් විසින් අගහරුගේ නයද වාසස්ථාන නිර්මාණය කරයි. ආටිපිශෂල් ඉන්ටලිජන් කියන මේ තාක්ෂණයෙන් මේ ලෝ සම්පූර්ණයම වෙනස් කරයි වකේ මතිමතාන්තර තියෙනවා. එකයි පංකකිවතේ මේ පාඩම හරාපිට අංගේ කියන දේල් වලට ප්‍රවේශයක් ලබා ගන්න පුළුව. ඉතින් මෙ රූප සටහනිින් පවා මන්දාලා තියෙන්නේ ඉදිරිී දිලෝකය අනාගතයේ පරිගණකයන් පවා රොබෝවරුම් යටතේ පාලනය වෙන විදිහයක් තමයි දැන්නම් අපිට පේෙන්න්නේ නේද. ඔ මේ වීඩිය එක නරබන්නේ කුම නවුරුද්දේ ද. එමවුරුද්දේ තියෙන තාක්ෂණයත් එක්ක පුතාල මේක එකතු කර ගැන මේක ගැන හිතන්න. හරි මොකද දෙදස් වි තුුණ විසිහතර විසි පහා විසිහයනේ ද විශෂය නිර්දේශය වෙනස් වන තා ඔබ මේ පාඩම නරබනව. ඉදි එම නිසා පුතේ ඒ වෙන කොට මේ ලෝකෙ දියුණුූ තාක්ෂණයන් කොතනද තියෙන තැන් සිටෝබ මේක ගැ හිතන්න හරි. ඉතින් අපිට පරිගණකේනවන ැබුරුතාව හානාගත දිශානතිය ගවේශනය කිරීම සම්බන්ධ වෙන මේ වි දිහර කීනවා. පරිගණකය මිනිසාට වඩා ඉතාමත් වේගවත් බලන්නකු. එක අපි මුල ඉදලම දන්න දෙයක්නේ. මිනිසාට වඩා පරිගණකය වේගවත්. ඒ දෙැම දීගවත් නැත්තන් අපිට පරිගණකින් වැඩක් නෑනෙ පති. අපි වාහනයක් ගන්නන්නේ වාහනය අපට වඩ වේගවති දන්න. ඇති වාහනයක්ෝ න අපිට දම මේ ලෝකෙපුතේ මනිස්සන්ටේ දිනිදා ජීවිත වේගයෙන් එකතනක සිර අවතනකට අන්න ෝනි කතා කරන්න වවන් සම්බන්ධතා ඇති කරගන්නවවා. ද නිසා තමයි අපි මේ කියන පරිගණකයන් සහමය කියර යන්ස සූත්‍රයන් භාවිතා කරන්න. එ වේගවත් මෙන් කාර්යක්ක්ෂමය එකත් අපි දන්නවා. හරිම කාර්යක්ෂමයි එකම වැඩේ සියවතාවක් නෙවෙේ බිලියනවතාවක් වුණත් මෙය කරයි. උදේ හවසනේද එක ද කාරයක්ක්ෂම ටහහිම කරන්න බේ. පට එකම වැඩේ දෙක තුුණ කරනකට එපාවෙනවා බෝරින්නේ එහැ අපි දන්න අපරිගනකය මිනිසාට විතාමත්ම වේගවත් මෙන්ම කාර්යක්ක්ෂමය මිනිසාට වඩා. එමෙන් අපගේ දෛනික රාජකාරි කටයේුතු ඉටුකරදීමත් සිදු කරයින්න.ඇන්න අපේ ඉදරෙේදාජී විතේ දෛනික රාජකාරි මෙක කියන පරිගණකයන් විසින් ඉටු කල්ල දෙනවා. නමුත් පරිගණකය සහ මිනිසාතර පවත්නා ප්‍රධානම වෙනස්කමබනුයේ ඔන්න පුතේ. මිනිසා සහ පරිගණකය අතර ප්‍රධාන වෙනස්කම. පරිගණක සහ මිනිසා අතර ප්‍රධානම වෙනස්කම මිනිසාට මෙන්ම පරිගනකවලට තේරුම් ගැනීමේ හැකියාව තේරුම් ගැනීමේ හැකියාව සහ හැගීම් ප්‍රකාශ කිරීමේ හැකියාව තවමත් ලැබී නොමැතිකමයි. හොදේ පරිගනකවලට ඔය තේරුන් ගන්න බෑ. ඔයයා ඔය මොබැල් ෆෝන එක ඉස්සරහ කොච්චර ඇඩුවත්. බටිලෝ ඕෆ එක අතරන්න පුලුවන්ද. නේද අනේ මගේ රත්තරං ජංගමුදුරකතනය. තව මහොතක් ඉන්න හොම ගෙදර යන්න තව විනාඩි පහයි. ඕෆ වෙන්න එපාෆෝන් එක මාව තේරුම් ගන්න පලිස් නේ ඇේවාට මනුස්සේට කියන්න පුළුවන් ඒ මඩුසර කලාත්තය දෙන්න තාව විනාඩි පහහිතීන් වහන්සේයටට පයිංග විිල්ලුවත්තෙක් වාඩ කියන්න පුළුවන්නේ අනේ මහත්තයෝ තව විනාඩි පහකින් අපි ගෙදර අල්ලගෙන න්න බැටන්ඩ එපා අතරවෙන්නා කිව යා යා තේරුම් ගන්න. ෙර ාව ොම ට ේ්න එක හැර න ද. පටගනකොලට තේරුම් ගන්න ෑනනි පුතිේ පරිගණනකවලට තේරුම් ගන්න බෑ ඒවගේ හැගීම් ප්‍රකාශ කරන්න බෑ කැප ටරේ නේද දක් සතෙක්වගේ නව ලුවවතගාන කොට යාගේ හැගීමම් ප්‍රකාශණය කරන. වනනි ගෙදර බල්ලො ූසෝ ඉන්නවනම් පුතාලයක දන්න. හැබේ වාගේ කැම්පටරේ අතගෑටත්. ඔය අදිනපතාාව සුද්ද පවිත්‍ර කරාට නේද. එයා හැගම් ප්‍රකාශ කරන්න හ. ගේ ෙැ ිුටේ ැඩ න හඩක පිච්ච න ය ඩ හාර්්ඩෙගතකග න්න එක පට හඩ්ෙක ඇස්ද කැරලා නේ දර මනස්යෙක් වගේ නේ ාඩ්ක වන්ව න්නේ එක හාඩ්ක හරිියන්නන්නේ පචි හඩක් නද තර පත් වන්නේ එ පරිගණකවලට හැගීම් නැහැ නො ෆීලිම් ඒ වගේම ලමයි නෑවගේම තේරුම් ගැනීමේ හැකියාවත් න කැනෙ සිතීමේ හැකියාව තේරුම් ගැනීමේ හැකියාව මේ කියන දීවලුත් නෑ එ ගගේකට උන්නව කියන දවල් නෑ කියන එක අපිදැන් දන්නවා. එත මේවා නැති නම් මේවා අද ඇතිවෙලා තියෙනවද කියන ප්‍රශ්නයනවන් මේක නෑ කියල්ල කිව්වට නේදලමයි හම නැත්තේ නෑ වගේකක් තියෙනවාද පොඩ්ඩා. අඩු ගන්න හැගීම් දැනීම නතත් අපිොතේ රුම්ගන්න පුුවන් හැකිවාව පොඩ්ඩ පොඩ්ඩ දැ දවුණ වෙලා තියෙනවා. මේ මල්ලි තිබුන්නේ මේමල්ලි තිබුන් නස්සර හරි අපි අංගිදිරයට මෙතරින් පස්ෙුන්න අපිතාතා කරනවා. බුද්ධිමත් සහහා චිත්තවේගේී පරිගණක Intel and emotionalal computer හෙරසා ඔබට පුතේ <utilizzas> අර පැමිණෙන MCq එකත් මෙහියි ආශ්‍රිතව තමයි යෙන්නේ ඇද මේ පාඩම කියාදෙනකොට එක තුොල විාගත් මොනවගේ MCQූ ප්‍රශ්නයක් මෙත්‍රී අහන්න පුළුවන්ද පස් පේතස් කරනක පුතාාාවට තේරෙන මැති ඔය ස්ථභාවික මේ පරිගනක මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිගනක එහ මේ නො ෝන්ස් ල් කම්පියටගේ එකක නම්බලින් ය වයිනවා අං වගේ වේ තමයි දැනට ප්‍රශනහතියෙන් හි බද්ධිමස්සා චිත්තවේගේ පරිගණ කියල ජාතියක් තියෙනවා ඉන්ටලිජන්න්මන කට කියලා ඒක මෙන මෙහෙ මයි කියන්නේ විවිධ පුද්ගලීන් බුද්ධිය විවිධ පුද්ගලින්න්ගේ බුද්ධිය විවිධාකාරයෙන් අර්ථදක්වාඇත් මොපුේඒකයිට තියෙන බුද්ධිය වෙනස්න එකඒක විද. ඒ අතර වඩාත් නිවරදිහා සාර්ථකර්ථ දැක්වී මක් පහත දැක්වේ. ඇහිදී බුද්ධිය හැකියාවන් තුනක් ඔස්සේ විකාශනය කොට ඇත. බුද්ධිය හැකියාවන් තුනක් ඔස්සේ විකාශය කරලතියෙනවා මං මේ රූපත් දාලතියන්නේ චාදාලව මේ බුද්ධිය නේද විග්‍රහ කරණ දේවල්වැට අදාළම පොඩි රූප සටහන. අපි ගත්තොත්පුතේ මේ බුද්ධිය කියන දී ගැන මෙහම කියනවා. දැනුම් ලබා ගැනීම සහප. රද දැනුම් ලබාගැනීීම සහ ලබාගත් දැනුම් නිවරදිව යොදාගැනීමේ හැකියාව දැනුම් ලබාගැනීම සහ ලබාගත් දැනුම් නිවරදිව යොදාගැනීමේ හැකියාව දැනුම් ඔයාලත් මේ කරන්නේ දේනේ මගෙන් දැනුම ලබාගන්නවා පොත්පත් කියවල දැනුම ලබාගන්නවා මේද පාසල් ගිහිල්ල දැනුම ලාගන්නවා කට ඕගොල්ලන්ට පුතේ මේ ලෝකේ අවට පරිසරයේ දලා ගෙදරයි දන්න එයද උදේ නැකිට්ට වෙලේදල නිදියගන්නකං දැනුම තමයි ලැබෙන්නේ අත්දැකීම් තමයි ලැබෙන්නේ. අන්ඒ ලබාගන්න දැනුම නිවර්දිවයොදාගැනීමේ හැකියාවක් ඔයාට තියෙනව නම්. අපි කෙනොයකට බුද්ධිය කියලා. ඔබ ලබාගත්ත දැනුම පුතේ නිවර්දිව යොදාගන්නවා. ත ඒෙක් හදන්නේ කොහොමද කියලා දැනුම ලාගන්නවා යුට එක වීඩිය එක කබල ඒේකක් හදරවිදිීගෙන ගන්නවා. දැම්කපුතා හරි බලස් වනොට පිරිවලට ලබාගත්ත දැනුමත් භාවිතා කරලා පුතාගිතයන බුද්ධියත් එකුතු වෙලා ඔබ හදනවයි තාමුත්ම රසවත් ඒකක්. එහ ඔබඒ ඒක හදන්න යොදාගත්තේ අන්නරෝබ ලබාගත් දැනුම. එහෙන ආං ඒ ක්‍රමවේදයට ිගෙනව බුද්ධිය ඔබුද්තිමත්. රම මේ දාල යන මෙන්න මේ ෆොටෝ එක එබලන් ගෑල්ලමින් පොත්පත් පාඩන් කල්ල දැුමල බාගන්නවා පොත්පත් පාඩන් කල්ල දනුමල බාගන්නවා. යි අපිකිෙනවාඇන්ල නොජ දැනුමල බාගනක අප්ලයි කරවා දෙක චිත්ත ධාරා සහ තර්කනයැල්ෝනි චිත්ත ධාරාහා තර්කනයේ මෙ මේ දෙවනි රූපෙන් ම පෙන්නන්නේ ආංගක. චිත්තදාරා හා තර්කනය ඒ කියන්නේ සමහරුන්ගේ මොලයට පුළුවන් යම් කිසිකාර්යයක් කරන්නේ කොහොමද කියන එක හොඳට තනියෙන් කල්පනා කරල බලන්න. මේ දේ කොහොමද කරන්නේ මේදයට මොනවගේ ක්‍රමයක්දමං යොදාගන්නේ. යටපුොරි පරිකල්පන ඥානයක් තියෙනවා චිත්තදාරා. ඔ චිත්තධදාරා කිව්හමතිින් ඕක ටෙලිපති වගේ දේවල් වගේ දේවලල්ු ගන්න පුළුවඇැන ඒයටටනියන් එහම තියෙනවා පොඩි දැනුමක්. හරද බලයයක් වගේ දෙයක්ති බලයක් නවේශික බුද්ධියන් ඒගන අයට දෙත් තේරෙනවා. ඕනි දෙයක් ඇයට සල්ලාටය ඒග ගැත්නෑ යිස් කෝලෙි හිල්ලත් නේ ඒවුනාට අයට දින යම් හැකියාවක් ඕනි දෙයක් ගැන යායට හොර වැැඩරන්න තේරෙනවා අපිම කියන්න. එ චිත්තධර තර්කනය ය තර්කානුකූලව සහර දේවල් දිසඳන. හැබැයි අපි දකින්නෑ පොත් පත් එෙම කියවවා. ැලක ල්මකාලේ පොත් හමති ු නෑනෝය ගල්ලුගේ කාලය ොතේ මිනිසුට එක කියන ිත දර සහ තර්කන දැන මුතිබිල තියෙනවනි ඒ ඔන්න මේ බුද්ධිය පිරිිඳ විග්‍රහ කරන්න පුළුවන් තමත් කරලු හිරපසිපුතේඒ තුන්ගල එක මනෂයේ මනසෙහි සුවිශේෂයේ විභවයන් සුපීරිය පවස් සොබ්මයි සමහරයම කියන්නේ මට තියෙනවා බලයා ඇක මට තියෙනවා බලයක් මට දේවල් දකින්න පුළුව මට අනාගතය ගැන කියන්න පුළුවන්. නේද ම මගේ මනස්ස දියුණු කරගෙන තියෙන්නේ. ඇ එහම තිේන ටෙලිප තිත්තෙට ගන්න පුුවන් ඊට පස් සිංඔය සහරුවය ලෝප පක්්‍රරයක්ක්ෂන් මෙතද් වගේ දේවල් යස් කරලා ජව යම් කරුණු කියනවාම් දෙවල් ලෝකඉන්නවා මිනිස්සූනි තර ඒ ද මට බලයක්ත් තියෙනවා මට අනාගතය ගැන කියන්න පුළුවන් එහෙම දේල් නැද පැන්වයි වෙලාවල් බල කටීම කියන්නේ. නේද. මං කියන්නම් අනාගතයේ මොකද රට වෙන්නන්නේ කිය අලුත් අවරුද්ද කොහොමද ඒ කියන්නේ අප එපුතේ මනස්සේතියන සුවිශේෂී විභවය හිසුපීරිය පවය එකක් ම ඒතුන් ඉනි ූපෙන් රන්තයේ නෙහම.ඒ සමාරුන්ට එෙම තියෙන පුතේ බ්‍රේ් එක ති එඒම හැකිියාව දැ ල්බටයිස්ටන් ත්ත තයාට එයාගේ මොලේ තිබුණු යම් ග්‍රන්තියක අස්වාභාවික පිහිටීම සහහි කැනකටිකක් වැඩිපුර තිබිල තියන සාමාන මිනිසුන්ට වඩ. නිසා ල්බටයිස් ටයින්ගේ මොලේමච්චර දියුණුී කියල කිය නවන් එර ඒ ල්ටයිස්ටන්ට තිබල තියනවත මනසේ සුවිශේෂී විභවයක් සුපිරිය පවයකක් ඒකත් එයා භාවිතා කරලා තියෙනවා එයාගේ ධනිත කර්මයන් වලට ඒනි සාමාන්‍ය මනස්සේෙකුට හිතන් නඇති පැතිකටයන් ඇල්බටටයිස්ටයින්ට හිතුත් පැදි ගැඩහගේ මොලේ සාමාන්‍ය මිනිස්සුන්ට ඩා ටික් වැඩි එත මනසේ සුවිශේෂී විභවයන් හෙවත් අන්තර්ඥානය. අන්තර්ඥානය කියන එක මම මේ විදිහටම හතර නිරූපෙන් පෙන්නලා තියෙන්නේ. එ අන්තර්ඥානය කියල කියන්නේ පුතේ එකං අපි ගෙනනවාසිින් එකැනේ වෙනම ඥානයක් ඒ එකන්නේ දෑහන සමාරුන්ට අර තුන්ගෙන ඇස කියලා කියන්නේ එකන පතපොතින් ඉගෙන ගත්ත දැනුමම නෙවෙ. ඊච වඩා එහාගිය මොලේ විසින් එයා සකස්කල්ල බණභාවනා කල්ල හෙම පියර කියන්නේ. ඇති කරගන්න අවබෝධ කරගන්න දැනු ඥානය පොත පතම විතරක් නෙවේ පුතේ එයා විසින් එයා හදාගත්තු දැනුමක් තියනවා. එක ඒව අද ැකීම්සාහගොටක් දෙවල්ල කෙනනෙ එක හරිරනික අපේ මනසැත්තුලේ තව පුද්ගලය කිියෝ මෙහවනොෝගේ සර සමර දෙවල් කරන්න කලින් එක කරන්න එපා කියලලා ඔයාටම ඔයා ිවිසින් හිතෙනවාය හොඳ බුද්ධියා ඥානය එ ඔයාාව කෙනෙක් මෙහවනවා වගේ වෙලාටේ දැනිල් ඇති සහර වෙලාට. ඔයා වෙනුවෙන් කවරු හරි තීරණ ගන්නවා වගේ. ඔයාගේ ඇගඇත්තුේ තව කෙනෙක් කින්නවා වගේ. ද අපප අන්නෙ මරටම කැ අන්තර්ඥානය ඇකතර නොලු ඇතුල න්නවා මෙහෙමැකන වෙලාවට මිතන තර සහල් ලමයි තින්නේ එම මනු මනු ලෝක වලන්න වෙලාට වගේ ේවල් හිතන වැඇතින් ඒවාගේ ඒ ඔක්කොම බුද්ධිය පපුති. ඒ අපිට නොතේරුණනාටේද ඔලු ඇතුල කවරුවත් ඉන්නවන වෙ ඒතමයිේ ුද්ධියේ ුද්ධිය විද මනිසුන්ට වි විහරතමයි පිහිටන්න කැමිතර කිය. දගලින්ගේ ුද්ධිය විධාකාරයෙන් අර්ථදක්න්න පුුව එකගේ යිටකවිදිිය. හරි එනම් දැනු ලබාගනීම සලා ලාගදධන මනනි ප්‍රදිධව යදාදගනීමේ හැකාව චිත්තධරහා තර්කනේ මනසේ සුවිශේෂී විභවයන් එහෙමන්නත්තං අන්තරඥානය. තනෝක තමයි අපි බුද්ධිමත් සහ චිත්තවේගේ පරිගනකවලට ගන්නේ. තතුම එන්න මේ කියන දේවල්මත දැමනිස්සුන්ට තියෙන දේවල්න්නේ මේ කියන දේවල හෙනම් මේ කියන පරිගනවල න ට කිය. ද ිනිස්සුන්ට මේ කොහොම තියෙන මිනිස්සන්ට තිබ ිනිස්සන්ට පවිච්ච කර හැමෝටම ි න හැමෝගම ලමයි ුපරිියයන හැ නේද හැමෝටම අන්තරඥානයක් නැහැ නම් පරිගණකයක් හදන්න පුළුවන් මේ ඔක්කෝම තියෙන් එතකොට ඒ පරිගණකේ සෑම මනුස්සේකුටම මේ කියන දේවල් කරලා දෙනවා ඒක වටිනව හ ඒක වටිනවා ඉදි ඒතකොට අපිට ආං ඒ වගේ පරිගණක තියන්න පුළුවො හ එනම් මේක යටසේම තව තියෙනවා බුද්ධිය සඳහා ඇති තවත් අරර්ථ දැක්වේම් කිහිපයක් පහත දැක්වේ. බුද්ධියටම අපි තවත් මේ වගේ දේවල් කියනවා. නව අවස්ථාවලට සාර්ථකෝ මුහුණදීමට ඇති හැකිියාව බුද්ධිය ලෙස හැදීවී. එ අනුද්දේවල් වලට සාර්ථකෝ මුහුණ දෙන්න ගුළුවන්න්න. ලෝකෙ වෙනස්සනකොට ඒ වෙනස් වෙන දේවල්ලට සාර්ථකෝ මුහුණ දෙනවා. නේද. ඒවගේ නව අවස්ථාවන් වලට සාර්ථකෝ මුහුණ දෙන්නව අට බුද්ධත්තියෙන්ට හෙමනත්තම්ේ. තම ජීවත්තන පරිසරය අවශ්‍ය පරිදි හෙවීමේ හැකියාවල සිද බුද්ධිය අර්ථ දැක්වේ. ඔයා පුතේ ජීවත්වන පරිසේ වාටෝඕන් විදිහට ඔයා හදාගන්නවා පාගෙක් ෙදර යාගේ ඔපස් එකකෝ යගේ වට පිටාව ඔ හරියටඒක මන්ටේන් කරගන්නව මැනේච් කරගන්නවා. වාටඕනි විදිහට ඒ කරත් බුද්ධියක් පැහ තෙරනාද ඒකත් බුද්ධක්ක වූන හැන් තමාජීවත්වන පරිරය අවශ්‍ය පරිදි මෙහවීම හැකියාව බද්ධ අවස්ථාවලට සාර්ථකෝ මුහුණ දීමනති හැකියාවත් බුද්ධියා හරි එනම් එන්න මේ විදිහට අපිට බුද්ධ තවත් අර්ථ දක්වන්න පුළුවම වඩා සර්ල ලෙස බුද්ධිය යනු ආය කියන අපි මේක සරලෝ බැලුවූ වඩා සරල ලෙස බුද්ධිය යනු අවස්ථානු කූලව ගැටලුවලට විසදුම් සැපහීමේ හැකියාව ලෙස නිර්වචනය කළ හැක අපිට පුත ඒ හයිලැට් කරගන්න පුළුව බුද්ධිය යනු අවස්ථානුකූලව ගැටලුවලට විසදුම් සැපීමේ හැකයා. සරලෝම කිව්වත් එහෙම මේ ගොල්ල කියනවා බුද්ධේ කියන්නේ අම්ම අවස්ථාවක්ක පුතේ ඇතිවෙන ගැටලුවකට නිවරදි විසඳමක් දෙනවනම් කෙනෙකු එයාට හොඳ බුද්ධියත්තියෙනවා. නේද දගවාල්ල පුදේෂක ොක්හ ගැටලුවක් ඇති වෙන ෙදර ැෑ ලස්සලට එකක දෙන පදෙසා මේ එකකට මෙන්න මෙහෙම දෙයක් කරමු. වෙන මේ විදිහට කරමු. අං ඒදේ සාර්ථක නම් නිවාරවාට හොද ද්ධත්තිය එකකගෙන යන මාරටලන්ට ඔයාන මාර වැඩ්ඩෙක් ඔයාන්න මාර බුද්ධත්වයෙන් ඔයා නම් මාර ඉන්ටලිජන් ඇහෙමගේනවනේල් අඩ සුපපිරි බං ඒඒ වගේ කියන්නේ ඒ ඒ අපි මක් සමහර අවස්ථාව ඇති වෙච්චි ගැටලුකොට සුපිරි විසදුම් දීලා. කැන අප අපේ බුද්ධියන්තමයේ දීල තියෙන්නේ. එක තේරෝග ගන්න නේ ස්කෝලවලද යාලුව ඉස්සරහ සහල්ලාවට අනේම චම්මට මෙහම ප්‍රශ්නයක් මම් මොකද කරන්නේ. ම හන් ඔට ඕන්නනෙ ෙහ යාය දෙන යාට හො විසදුම. මේ ඕකන මෙන්න මේ දේ කරමු මන් මෙහමයි කරමු යාහලුවක ඒ මට ඒක හිත නිවත් නෑන. මට ඉතනන්න බෑන හොමදේ හරටම කිවේදේ ඒක හරි නියමයි එකක නෙම පලෑන්නන එකක්නන්නේ නද අඩි සුපිරි සුපිරි නියමයින්න ඒ ඒයි සුපිරි නියමයි කියන්න එතනමොකක්්ටද අපේ බුද්ධියට පුතේ. අපේ බුද්ධියඇතම ඒ වර්රණනා කරන්න. සහල්ලට අරතේරෙන් ෙත් නෑ ඒ මී දීපපු චර හො ුද්ධිම තීරණ ද ගනන්තීීම මටේගේ ද බුද්ධිය තීර ශිල අතර න ලාගට දේකයි ක කියැන්නේෙ සරලව ගත්වත් පුතේ බද්ධය කියන්න යම් අවස්ථාවක ඇති වෙන ගැටලෝකට විදුමක් සකයන්න පුළුවන්න හාබුද්ධිය. මේ මිනිස් වර්ගයාට පනක් නොව මේේදේල් පපුතේ මිනිසුන්ට විතරක් නෙවෙයි බොහෝ සත්වයන් හට තම යහපවැත්ම දසාස් භාවයෙන්ම ලැබෙන දායාදයකි. සතුන්ටත්පුතේ මේක සස්භාාවකෝම ලැබෙන දායාදය. තමන්ගේ ආරක්ෂාව සපයාගන්න. හේද ඕනම සතට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්දේවල් ැබිල තියෙනවනි පියාබන්න පුළුවන් එක් ඇගේ කටතුතියන දැන් ත්ත වගේ ආරක්ෂාව නමනි ටතුුලින්. නේද තමනලුන්ගේ පිහටුවල වෙනවෙන ඇස් වගේ දේවල්තිී බලං ඉන්නවා කියලා අ එක්කෙනට අගවන්න. නගේ හැම කෙනාටම හැරද තමාව ආරක්ෂා කරගන්න මේ වගේ බුද්ධිම භාවයක් ඒගොලන්ටත් උපතිම්ම ලැබිලතියෙනවා. එහෙත් යම් යම් ක්‍රියාකාරකම්මගේ. මෙසේ සහජයෙන් ලැබෙන බුද්ධිය වඩාදියුණු කරගනීමේ හැක අවද්ද පවති ඒත් යම් යම් ක්‍රියර්කා කරම් මගින් මෙසේ සහජයෙන් ලැබෙන බුද්ධිය වඩාදියුණු කරගනේ හැකියාවක්ද පවති. ඉගනීම හා අද්දකීම් තුළින් ලබාගන්නා දැනුම මේ සඳහ උදාහරණ ලෙස ගතහැ. පුතය එෙන බුද්ධිය විදිරි උදහරණයක් ගන්න පුළුවන්. ඉගනීම හා අදදකීම් තුළින් ලබා ගන්නා දැනු. ඉගනගන්න අල්දැකීම් ලබාගන්න ඉගනීම හා අදැකීම් තුළින් ලබාගන්නා දැනුම මේ සදා උදාහරන්න ලෙස ගන්න පුළො පැදිලීද එ ඉගෙන ගන් අත්දැකීම් ලබාගන්න මේ හැම දෙයක් එකතු වෙලා ඔබ තුළ ඇති වෙන්නේ බුද්ධිය පැදිලී ්‍රායේ බුද්ධිය තමයි අපිට පටින් හරි එනම් අපි වන්න යමු බෙතරගේ ඒගාව කොරසට හොන ඒ කොටසටම මේ ඉගත් අපිඇතු කරගම පරිගණනයේදී මිනිස්සා පරිගණකේ භාවිතය තම කාරයන් ඉට්ටු කරගැනීමෙන් පසු. පරිගණකයට ද කිසිම් බුද්ධයක්ක් ඇතැහි යන හැගීමක් මිනිසා තු ඇතිති. සමහරන්ට පුතේ දැන් පරිගණකේ පාවිත්ේ ාවිතා කරලා යම් යම්දේවල් කරගන්න වනි නේද පොටෝෂෝ පහද වලින් වැඩ කරනවා ීඩිය ඩ් කරනවා ගේම් ලේ කරනවා ගණනය කිරීම් කරගන්නවා නේද අපි විාකාරද ව ද ද ල නකවා. ද ද ට ුතු තකොට ද ද පුතේ රීදුරු නැතුව ාහනගමන් කරන්න. සම්මට පරි ගනක කියෙන්නේ නේ ති. අපය අතේ හෙමතමයි පෙන්ට1ට කියව නික් සසිදුවක් පගේ ඇත්තමයි කැපුටගින් ඇහවේ චිත්‍රතමයි ඇන්දි. එහම කාලේ නයිට කාරක ඩයිර් කෙනෙක් නැතු යනවාඇ ඒත් අපිට තේරුන්න ඒක මෙහමද බොරු අද ඇත් අත්ද කිය නමුත් දැන් අද වර්තමානනකොට ටෙස්ල කාරක ඒදේශ්ි කරනවා. සම්පන් ර කනක් නතු නිේබ්දේ නත් ඔටෝ පයිලට මොඩ් රයම් සාධාරනත්තයක් ඉට කරන රයිජ කනෙක් නත්ව ගමන් කරන්න පුළුවන් හැකියාව. ඉහෙම වනාව අපිට හිතෙනවා කාර්කටත් මාර බද්ධක් තියෙනවානි. තනයෙන් යනවනි. නේද ඉස්සර වාහනයක්ගේ ස්ලෝ කරනවා පාරකවරහට පැන්ොත්වාහනය ඔටෝ න අතර වෙනවා ඒ ද්‍රයිර්ට නින්ද කිවුත් කාරකයින්නන්නේ අතර වෙනවා. එකොට අපිතර මාර බුද්ධයක්ම. නේද මාර බුද්ධයක්ක්නන් හිමතින් මෙහම ිදඩෝනනි හ අපි නිදිකිර වැටනකට හම කාරගහි ඒේකඩයක්ක්ගවි අතරල අපට තේකක් එහෙ මරන් දෙෙන්න්න ඕනි. නේද පාරයින කවට ගෑල්ලමෙක්හෙමැනකට නේද. ඒවාහන අතර කල නගි කොහ දන්න කෙ හ වාහිට ගන්නන්නේෙවා. බදධිමන්ද ද ොතට යිවර ක නතු යාල්වි ක්ටනගන්න නයක. ඒ යාල්ලුවනවානය පදන්නේ නේද යනකම මජ තේක බිියලන්ද මුණහරි කායන්ද පරරිග යද රයෙමරමුද මෙහම කරමුද අරවාහනීමට හරියන් නෑ ම විරනවා ද ඒ ඇැරෙන්නේ නැහැන. එමි සපේ පරිගනක වලට බුද්ධිය නැහැ. පරිගණක වැඩ කරන්නි ලාදීලතින උපදෙස්වලට අනෝ. අර කාරක රීදුරෙක්නතව යන්න කෝමද. එයා නියත වේගකින් ගමන් කරනවා. එයා පාරිත යන මාර්ග සඥාවලින්. ඒරුගන්න යට ලුවන් ම ලැන ර්ග ස යාාතුරග පි බාදලත විධාන ක්‍රියාත්ම කර හයරකින් කවට පාර්මාර්රනවා අය කැමරාවලින් ඉන්ඩිගේක් ගත්තම හනේ ලෝකරන. ඉරවලින් පිට ය ෑපුතේ පාරිතයන සුදුලයින් වලි. එල ද ගේ වේගී ගම කන හන ති බදත්ධය ෝකරගන ඇි ාදල මන්ඩ යා බද්‍ය ත් න ි ඩ ද දන්න. ඒගේ හෙමපුතේ පරිගනකමගේ කහගන පරිගනගේමගේ මේ තනියම් පලේ කරයි පි බලග චත්‍රටියක් වගේ යාමගේ මෙක් දනවා. හෙම ෑන් අප කමන්්ඩල්ටන්ගේ පලේවෙන් බද්ධ තියන්න අපිටන එසාතමයි මේ යන්න. මිනිසා තුළ පරිගණකේටද කිසිම් බුද්ධක් ඇතැයි යන හැීම මිනිසා තුළ ඇතිවිය. ඒයට හේතුව මිනිසා වරක දෙනු ලබන විධානයන් අනුව අවශ්‍ය ප්‍රතිඵලය ඒ මොහොතයම පමණක් නොව පසුවද. හුටම හෝ වෙනත් පුද්ගලෙකුට ලබාගත හැකිවීමයි. එනම් පරිගණකයකට තනිව යම් කාරයයක් යුටු කර ගනීමේ හැකියාවක් ඇතැයි යන මතය මිනිසා තුළ පැනණෙගගේ. ඔන මිනිසුන්ට හිතනවා පරිගණකයට තනිවම පරිගණකට තනිවම යම් කාරයක් කිටු කරගැනීමේ හැකියාවක් ඇතැයි යන්න මතය මිනිසා තුළ පැනනැගුණා. එ ඉතිම යාගේ කම්පියුටේක එහෙම ඔයා ෙදරග හම ඔට ඔන් වෙ සිදුවක් එහෙමදානෝ යාන හන්සි ඇතිනි. ද වගේ මොබල් ෆෝර්න එකහෙම ඉන්න මන් ග කට්ටියට චට් කරලා නේද ඔයා නිදාග ඉන්න වෙලාව අනේ මගේ යස දැන් ඉද යා යාට මහන්සිවෙන්න දෙන්න හොදන හැකියතා එයාම හිතලා ඔයා කැමති කෙනයා චට කර න්නවා. ඔය නැටන කොට කියවා රයිටෝකේ මම මේ මම නිදාගටට කියලකිව හැ ම මේ වැඩක් කන ගමන් කියල මේ ආෙනුවෙන් චට කලාඒ මර උදවඋක් පටි කල තියෙනනේ හෙනකිදවා ි නෑ යටට චත්් කරන්න කියනවා. ඒම නහැ නේද. එකැිපුතේ. ඒ තන්නිවුවම යම් කාරයක් ඉටු කර ගැනීම හැකියාවක් එ අට නැහැනි. එහම බෑ කැම්පියුටේය ඔන්වෙන් නෑනපුතේ තන අපි ඔන් කරන්න පෙයි අපි ඔන් කරත් විතරයි ඔන්වන්න ය ඔටෝන් වෙලා එහම වැඩ කරන්නේ කිසිම දෙැක් එහමෙන ෆෝනෙකුන්ත් අපි පැයි ඔවන් කරන්න බඩ්න්නේෙක බංනිිද. පර්ගණකේ සතු හැකියාවන් වේගයෙන් වර්ධනය වීමේදී. එයට මිනිසා සතු යම් යම් හැකියාවන් ආරූඩ කිරීමට උත්සාහ දරා ඇත. අන්න පුතේ පරිගණක වේගෙන් දීවුණුුවේද්දී. මිනිසුට යන එකඒක හැකයා ඒවට ආරූඩ කරල තියෙනවා තෙරද සිරට දත් පරිගණකවලට ටි කට්ටිකට්ික් මිනිස්සුන්ගේ ක්‍රාකාරකම් ටිකක් තියෙනවා න එතකොට ඒ විදිහට යම් යම් මිනිස්සා සතු හැකියාව අද ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිගණකවලට ආරුඩ කරනම පුතේ එකැ මෙමද මිනිසා ඇවිදින්න පුලෝක් කියල පරිගනට ඇවිදිට කෝද කයිරන්න හෙමද වනෙ දැ ි ත් ම ල් න බල ද. ඔයා අඩ නින්දක ඉන්න වෙලාාග හිතල බලයි කැනෙ හොතර නිදාකර සසිහිබුද්ියන් නැතු නිදගගේ නවස්තාවක් නෙවී. සාමාන්‍යින් ඔය දවල් වෙලා කෙමට එකක් ඇස දෙක පියාගෙනම හෙමින්න. යහම මටන් කොට වාඩේලා ිත්තර හෙත්තුවෙල. ඒවුනාට පුතේම මෙම නිදාගෙන හිටියට ඔයා සම්පෝර්ණයම ශඩ්ඩවන් නැහැ එක. කම්පලීට්ලි ඔයා නිදිනේ ඔය ඉස්සරහාද පෙරහැරක්ගියත් ඔයාට හරෙන්ෙන් එහෙවක් නෙවි ඒ අසාමානයම හන්සේරහොම ලූතියාග නිදී මේ වටපිටාව සමහර වෙලාට කතාාවන්න දේවල් හමට ලට හව කරනවා ඒකත් ඒවට ඔයා බ්‍රේණකින්ඒ කල්පනා කරන්න නනහැ මුත් ඒදවල්ල වගේ මනසේ තැන්පත්වෙනවා. තැපත්වල වට ේරන වැනිදාග නිදදිගේ අම්මහම කෙනනේ පව් කොල්ල පව් කෙල්ලම පන්තේරල වහන්සේ හල්ලව ලතුතින් ඉන්නනි චුට්ටකින් හොම මේ ඉන්න දෙමුත් අවචුට්ටකින් කතා කරමු අඩ හැ නොඒවා ගලහහ නො හම ඉදවය ඒවගේ. ඒකත්ේ හැකියවක්ේ ඒවගේ අපේ මේ ෆෝන් එක ගත්තොත් ළමයි අපි මේ කතා කරන්න දේවල් එයා හොරෙන් අහන් ඉන්නවන්නේ. ඩිස්ලේක ඔ් වෙලා නතියෙන් එම පෙන්නන්නම් කාලට ැ මෙහෙම මේ ඩිස්පලේක මෙම ඔවෙලාතිය ගල පිරමි කලුපාටයි මොහොත්නෑ හරි තැන් මේකම මෙම දැ අර අඩ නිදක් න මේ ද්වුනම්පුතේ දැන් මේ ජංග දුරතනේ සම්පූර්ය මිපුණා කරන්න නද එක ෝ් කරන්න. ම කර කියල කියන්නේ ම මේ ස්තර මොවකි වුවත් ම මේක ච්චක ඇල්ල මොකර වැඩරන්නන්නේ නෑ නවත් දැගිල්ල ේෙනෙ පපුතේ ස්කී ෝ් කිය නවස්ථාව ්‍රරගලනම ස්සාර මොකත් පේන්නේෙ නෑ එක ස්ක්‍රී ෝ් කලුම කලුව ම කුත්ගැනෑ හැබයි. මං මෙයා ඉස්සරාම මේ කතා කරන්න දේවල් හරිද මගේ කටින් පිට වෙන දේවල් ම යාලුත්ක කියන දේල් ඒගොලු කියන ේවල් ඔක්කොමයගනන්නේ ඔොකොමයාගෙන? ඒ අපි අද සෙරපපු කෙන කත ර පු ටික්වෙල බර සෙරපු දෙක් ගන්නඩෝනනි හොද සරපපු හෙදන්න ඇ ිකින් හොද හොද ලිපස් කහද දන්න තියනෙීමට හොද ස් දෙක් ගන්නන ඒ දම කිය ශූස් ගන්නඕනි ච චස් මොනවද තියෙන දන්න මනද හොද ොස්න ස් මරණය අලුත් ඇඩිඩස් නයිකි වගේ මට බ්‍රන්ඩ් ෂූ දෙක් ගන්නවන වගේ ව අපි කියන කියන්නකු. අනි පැයක්ක්ක තර පැක්න සමල්ල ල ල ෙම. මෙ මට සපත්තු ඇඩටස්බටනවා සපත්තු වලින් දපු මොනාහරි ඔෆස් වර්ගයෙනවා නේද ඔල්යින්ට ගන්නපුල සපත්තු පිබද විස්තරෙනවා ය එකේ වීඩියස් බලධිපතේ පලේවෙන්නේ යිකි ඩඩස්ගේ බ්‍රන්්ඩ් මොනහර කම්පැනිවල ඇඩ ස්බන් එකට දැ සාමාන්‍යෙන් අපි ආල්ිෙක්ට ඔයදේ කිව්වනම්. එකකට දැක් බස්්ෙක ය අඩින් දෙ දක කවුරට කතාාව වෙනවා මෙම සපත්තු ගන්න ඕනි ඔය ඔයාගේ හිතේ ඔයා දන්නවා මෙමට අව්න්න එක අඩ අත් න වලුත දා. ඩන දග හොමින්න ඔඩ පුලන් හරලලා ඔයාල සපත්තුද හොයන්නේ ම දන්න ඩ අත් නම සෙල්ල ඇදදාලා කැමතරන තැටිහි ගන්නක ඩන ල් කියන්න පුලුවන් දේ ඒවගේ වැඩන්න ෆෝර් එකත් කරන්නේ. එතට ඒකයා හිතලද්ද කරන්නේ විදිහට නේද එඒයට බුද්ධ අත්තිය නද යාට ඕනිම දේවල්න්නේ විදිරග හල දෙන්න. ඉති ඔහගේ දේවල් සමාජයේ වෙනකොට පුතේ දැනුමක් නැති මිනිස්සුන්ට මේක හිතෙන්න්න පුළුවන් වා්මාරයි මැජික් මේය දේවකි? ික මේ මජක් ෝයිට කියන්නේ අයිට කියැන මැජික එකක්නමේපු මේ අපි තරු ගන්න මේ උත්සාහරන්න ඇතුට දැනම නැති තොරතුර තාක්ෂණ දැනම නැතමි සුන්ට මකක් මැජික්තමයිඒමෝරයිනේ ද මේ ෆිස්සුනේ කොහොමදෙහිම වෙන්නේ දැම් මම්ම මේ සපත්තු ගැන කතා කරම බලන්න මට දැන් පපතු ඇඩ්ඩක්ක ෙල්ලලා නේද මේ මෝරයිනේ වගේ කක්න් හැකෙනවනේදපුේ. එතඒ මේ හැමලේ කියන්නේ ඇ හැවලේ ක මේ කියන පරනට නමම් කකාරයක්ක්රන්න බෑගගේ පරිකන ක බදධියකුත්. හැද අපි මයි හදන්නපතිේ හද එතකොට මේ කියනවා පගනෙේ හැකියාවේගගේ වර්නය වෙදදි අර මිනිසාරතියන යම් යම් හැකයාවනු මේ එකක අරුඩ කරනු. ඕගේ ඇහහින දේවල් පේන දේවල්, කතා කරන දේවල්, සෙන්සස් වර්ගාරුව මේ වඩත් දේවල් මේකට අරුඩු කරනවා. අර්ධසනායක තාක්ෂණය වෙනුවට ස්වභාවිකව පවතින ස්නායු ශෛල. ජාන පරමානු තාක්ෂණයාආදී වෙනත් තාක්ෂණයන් පවා යොදා ගැනීමේ හැකාව මිනිසා ද්‍යනය කරමින් සිටි. දැන්දැම්පුතේ මනිස්සූ මෙ ඩන්නේ සම්බන්ධව පරිගණක ැ මෙහෙම කියන්නකු දැම්පුුතේ අපේ ශරීරයේ ඩෙන්න්නේ එකක් ගත්තෝ එ ඩියන්නේ එකක් ඇතුලිපුුතේ වර්ණදේ හයන්නේ කියැන්නේ අපේ මේ ශරීරයේ කොහොම ද සැකැස්වෙලා තියෙන්නේ සහ නැත අපේ තොරොතුරු දියෙන් එක තියෙන්නේ. තොරද දියන්නේ එකක් ඇතුළිපුතේ අපේ තොරතුරු ලක්ස ගානම් බිලියන මිලියන ගානත් තියනවා. තෙරද දේවනේ තව කෙනකොට යන්නේ අපේ ඩියන්නේ එකක්නේ ිල් දයෙන්නේ පපුති තාත්තගේ න්නේ සැස්මත් අම්මගේ ඩියන්නේ සකස්මත් එකතු වෙලා දේවල් වලින් ලබාගත්තාව යම් කිසි දෙයක් වේද ඒක් තමාම අපි නිර්මාණය ව තාත්ක නටික් හල්ල යන මි නොට්ික් ල්ල ති ්‍රරප පම් බිවෙන දරුවන්ටත් ඒ හමානෝම පේ දියන්න එකින් යන එතර මේ දන්නේ එකක් අසේ තියෙෙන දත්ත ඇ මේ වෙනකට ලෝකෙ හගෙන තියෙනවා පුතයි දන්නේ කක් ඇතුල ඩේට ස්ටෝ කරන්න පුළුවන් ක්‍රමබේදයක් ඉන්දැ ඔය දිහිට න්නේ එක ගබඩාරන්න දත්ත පොළුවන් වුණට ගැටලුව තමයි පතේ මේ දත්ත නැවත ලබා ගැනීමේ හැකියාව තාම හොයාගෙන මේ වන පට හයාගැෙන වෙන්නත් පුළුවන් හේතුව අපි ඩියන්නේක්තුල දත්ත ගඩා කරම්පුතේ දියන්නේවල තියන සැසම වෙනස් වෙනවා. උතුට අපි නැත දත්ත ලාගත්්ද වෙනස් සච දත්තමයි එම්ි ද අන්නන්නේ වගේ ගැටල තාමතය දේ පර්ේෂණටම්බල මනිසායිතන් තාමත්්‍යනය කරනවා. මේ විදිහයට කොහොමද. නිසුගේ දන්නේවල යිල්වල මේ ජාන පමාණු තාක්ෂණය ඉදිරිදී උදා ගිකතට හාඩ්ඩිස් සන න ග න්න ඇොති අපගේ ඩියන්නේ එක ඩිග ති ගන්න පුළු පැදිලි ඉදිගේ වගේ ලෝකයේ විධාකාර තාක්ෂණයන් අනාගතයේදී ඇතිවේ. ඉඩුපසිවීම කියන මනුෂ්‍යය මනෝභාවයන් හඳුනා ගැනීම මනුෂීය මනෝභාවයන් අර්ථකථනය කිරීම සැකසීම හා නිරූපණය කිරීම උදේසාාවන පදධතිය නිසා උපාංග පිළිබඳ අ්‍යනය හා සංවර්ධනය. භාවාත්මකා ගණනය ලෙස හැදින්ියැ බාවාත්මකා ගණනය ලෙස හැදින්විය හැක. අභිමිතරිජලා එමු පර්ගණකේ සතු හැකියාවන් වේගෙන් වර්ධනයීමද යට නිසස් සතු යම් යම් හැකිවාවන් අරු කිරීම උත් හර ඇත්. අර්ධසනායක තාක්ෂණය වෙනුවට සභාවිකව පවතන ස්නායි සයිල ජාන පරමාණු, තාක්ෂනාදී වෙනත් තාක්ෂණය යොදාගනීමේ හැකියාව මිනිසා අද්‍යනය කරමින් සිටි. මානුශීය මනෝභාවයන් හඳනා ගැනීම අර්ථකතනය කිරීම සැකසීම හා නිරූපණය කිරීම දෙසාවන පද්ධතයෙන් සහ උපාන්ග පිළිබඳ අධ්‍යනය සංවර්ධනය භාවාත්මකා ගණනය ලෙස හැදින් විය හැකි. මිනිසාගේ මනෝභාවත්මක අවස්ථා හඳනාගෙන එම අවස්ථා නිවරදිවර්ථානු රූපණය කොට ඒ අනුෝලෝ පතිචාර දැවීමට එම අන්තර්වලට හැකියාවක් ලබාදීම මෙයිම් බලාපොරොත්තුවේ. අනිබාලකුතේ බලාපොරොත්තුනැදී. මනෝබාාවාත්මක අවස්ථා අදුරගන්නවා. ඒවත් නිවැරදි වර්ත අර්ථානුරූපණයකොට ඒවාට අනුකෝලෝ ප්‍රතිචාර දක්වන්නේ අන්ත්‍රවලට හැකියාවක් ලබා දෙන්න තවයි එකද බලයි. මිනිස්කු තවත් මිනිසකුගේ හැගීම් වටහගන්නා ආකාරයට පුද්ගලිකුගේ හැසිරීමම් මුහලින් ප්‍රශ වෙන හැගීම්. වචනාර්ථයන දටහ ගැනීමේ හැකියාවන් මෙම අන්ත්‍රබලට තිබේතු. මූන දැක්කහම පුතේ ඔයා මොන වගේ දෙ අද හිතන්නේ කියනදේ පරිගනකයට තේරුම් ගන්න හොද. වාගේ මූන දක් න න වාහන නතව වෙන. මූන බලන් න මෝ ේරන ෙර ෝලට හමති අපි තේරු ගන්න ො රෝලට පි පි ම දුක්ිත ූන ගන ඩල්ලගේ රෝධන් දන්න යර. මූන පවා බලලා තේරුම් ගන්න පුොලොන්ගේ දිීනතුරම් අපේ තින මේ බාවාත්මක අවස්ථාවල්. අදුරගෙන ඒවා අර්තා නිරූපනය කරන්න එට ප්‍රතිචාර දක්වන් පරිගේ හැකිවත්තියෙන් ඕන කන පරිගනවලට පුම අප හැසිරීමමද්‍යනය කරලා ඊ චන්ුව එයායට හැසරෙන්න්න පුලුවන් කම ලබන්න ඕන පැහදිලීද.ඒ වගේ නිස්රහට න්න බල නේදකන් හරි තු විදිහේ පාඩමක් මවාලට මේ කිව් පනික මේ මේ අර අපි කලින් කතගර පහඩන් වගේ නව? ෙහ සංකීරණ නිම නාාගත දේවල් නෙම අනගත වෙන්න පුළුවන් දේවල්දෙන් ඒවා සරලව කතා කරන්න තුටිකක් කර තීරණ මේ කතා කරන්න එසට සීියස් කතා කරනවවා. ඒගවට ීඩියෝ කැමරාව මගින් මුහුණේ හැගී ආදාානය කරගන්න අතර අප න්නටේ වීඩියෝ කෙමරාබලිින් අපේ මූුණ තින ැගම් යග. මයිකරෆෝන මගින් මයිකරෆෝන මගින් කටහඩ ආදාානය කරගනි කැමරල මන ගන්නවා මයික්‍රෆෝන එකින්ටා ගන්න. සංවදක මගින් වෙනස් චාීරික වෙනස්සයෙන් පිපඳ දත්ත ්‍රහණය කරගනි. මෙම බාවාත්මක දත්තා හදුනා ගැනීමට එම දත්ත වටහගත හැකි අම්ද මේ රටාවක් ගොඩ නගා ගත යුතුය. මෙය කටහට හදුනා ගැනීම ස්භාවික භාෂාැස්භාවික භාෂා සැකසීම මුහුණේ සභාවය වටහා ගැනීම ආදී විවිධ ප්‍රකාරයන් මොඩල්ට සකස්කිරීම යන්ත්‍ර ඉගනම් ක්‍රමේදයන් ක් මග සිදකරකි. දැ තේ කටහට දුරගන්න පුළුවන්නේ ොඩ ඩිවයිසස් ලට දැන් ඇැල්ලගින්න්නවා සිරී. Google ලගින් නො හේ Googleේද කොටාන ඇලෙක් තැම මේ අපේ ඔයිස්කෙන් ආදුුගන්න ඕන අප ප කහරින් අපිට පුළලොන් ඒයව මහරතාා කරන්න. උපදෙස් දෙන්න. ඒයා හසුරුවන් ේ බෙන්ස්වාහිි බෙන්ස් මසි හහි සි ී කකිවන් යඔන්න නු අපිට කතාානන්න පුළ සන් ර සන් රූප්ක කොප් න නේද නසි. ද න ේක කාරගත්තෙක් පොගතා කරන්න පුළු. කැ පති විධාකාර ොඩලිටි නේද සකස් කරන්න හදනාගන්න ේද සකර ේ සන් දට ලබාගන් යෝකගේ ගොඩත් දේවල්ලද රන්න පුළුව මි ක් මසිින්න්ස් ඉග ගන්න ඒයා ටෙක් නික්ස් එකති මශින් ේර්නින් ෙක් ික් කියන ල්පෙන් තම යිරන්න උද හර ලෙස. ිය පත් අවස්ාව ද්ගලිකුගේ කට හිදක්න ැබෙන බ්තිර ස භාවය හඳනාගැනීම මගේින් එමවස්තාව පිළිබඳ ප්‍රශය කළ හැකි කරි බයවුණ හම්පුතේ ගොත ගහනාවගේ න නේදමට කරදරයක් වගේ එතරට ඩිවස් එකක දන්නවා ආයායින්න බයි න ඒ හඩ නුව එයා දන්නව ප්‍රතිශාර එල්ල වෙන්න ඕනි කොහොමද කියලා. පඇදලද දේට ගොටත් දේවල්තින දෙග පියාර ගත්තවත් දැ පෙල් අයි ොච්චක චක ච ෙේ. ක් හ කිය දන්න ක් ට ක් හන්න මර්ජන්සි කියලා ක් ට ක් වගේ දක්ුණු යිශිල පෙල් න්න මෙහන අප කලින් දහනය යනුවට හිමහය ලංකාවන්න හන න ක් ගන්න ම ම ජ වස්තාවද ලෝස තේරු ගන්න ො ය ේරම් ගන්න ොමද එක්සිඩටකක් කියලා බ්දේ. ශබ්දය කම්පනය නද එර ලෝසු හෙටමට ගල්ල හැපිලා හෙල්ලෙන අවස්ථාව යක් කොගෙන්මතමයි යා දුරගන්න මේ වෙලාේ මෙතර ක්සිඩට් එකක් ඇයි නො ලහ නොයිස්සක් කෙනව ලම ඩබඩ ෝං ගලලා තරේ ශබ්දය පාගත් ැපල් ොච හිමතේ රද එකක ය බයිෂ කලක ඇදන මෙතර මේ සබ්ි වැඩි ලොු්ෙ ලව් නොයිස් එකක් කියෙනවායා මේ ශබ්දයෙන් අන් වන්න යක උපදේ දනපට න අපේ ේගේ රුදුර ගමනා ගමන වේගේ පොයාමෝයිට කරනවා ට කල්ලා එයා කු් කරලා අපට උප දෙෙස් දෙනවා දෙයිමගේ පුති ලන්නක මේ සන්සස් වලින් හැම දේකින්ම පේ දත්තා අරගෙන ඒ අනෝයා මොනගේ හැසිරීමක්ද කරන්න ඕනි කියනදේ තීරණය කරනවා. හරද දෙ තිවනඔෝ විදිහරම්ම මේ තාම කතා කරන්න බලින් තාතරනා මත්ත කාටක වන උදාහරණෙකුත් කිව්වා ඉති එතනින් ඔන්න අපි ඔය බුද්ධිය සම්බන්ධව පරිගණක අදලෝක දවුණ වලා නෙ කොහමො සහ ගලගේ බුද්ධිය ඇතිලාතයන හොම ක තරක මහාලුකු දෙයක් නෙවේී මනිසාව තමයි ඒ බුද්ධිය ඒ විදිහට ලබාගන්න පරිගණකයට පපුොදෙස්දේ හදලත ඇ තර පස් බුද්ධිය පසේ පි හම මාතකකා ත දරුණ කෘති ුද්ධිය ආටි න්ට ි Hикаña, but, so, . ද තතුර ෘතිම බද් ිය ල නක ගේ ල් ල් ල්ල ජත් ද නේද ගල් ලගෙත්තිේ වා මේනට අ. ග ප නි ේ ල් ප න ති ද ුද්ධිය ාවි බුද්ධිය ෘතිම බද්ධයකෙන් අපි ෘතිම වහදන බද්ධිය ති යා න ගේද. ගන ක්ෂණයේ බද්ධමත්්‍යන්ත්‍ර, පරිගණක තාක්ෂණයේ බුද්ධමත්්‍ය න්්‍රහා මුුදුකාංග සංවර්ධනය කිරීමේ ශේත්‍රය, කෘතිම බුද්ධිය යටතට ගැන. පරිග තාක්ෂය බදධමත යන්ත්‍රයි බදදුකාග සංවධය කිීම ේත්‍රයේ කෘතිම බද්ධ අතර ගන්න. මනිසාට මෙෙන් ුද්ධමත්ව සිතා ීරණ ගැනීම හැකියාව මෙහිදී පරිගණකේයට ලැබි. රබාන්නක අපිට වගේම නේද බුද්ධිමත්ව සිතා තීරණය ගැනීම හැකිියාව පරිගණකේ හර ැෙනව. නිසාස දේ ැකවාවන් පරිගනකට ලබාදීම හර ුණනයි. අන මිනිසා ගේතන බද්ධියය පරගකොලට ලබාදීම තමයි මේ කෘතිව ුද්ධියර වුණ. මෙ බද්ධය පරගණකයට ලබා මස්ත ශේත්‍රය අද ෘති බුද්ධිය නමින් සංවලධදනයවමින් පවති. මෙම සේත්‍රකුත් හැදින ල ෆිල්ඩක්. මේ බද් මතයන්ත්‍ර නිපදීම ඉංජනේරු විද්‍යාව ලෙ දරස දක්ව. බුද්ධිමත්‍යන්ත්‍ර පදවීම ඉංජනීරු විද්‍යාව. යන් කියලත් කිය. නිසා නිපවන න්ත්‍ර කොතරම්දුරට බද්ධිමත් ලෙස සැකේ හැකිද යන්න පිළිබඳ සමහර වි්‍යාඥාන් ප්‍රශ්නග ඇත. එනම් ිනිසා විසෙන් නිපදවන යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ මිනිසා සතු හැකියාවන් පදනම් කොටගෙන බැවින් යන්ත්‍ර සතු වන්නේ මිනිසා විසෙන් ලබාදුල් ලබන හැකියාවන් හා දැනුම පමණක් බවටඔහු තර්ක කරති. එෙන්ම සියලු න්ත්‍ර ාහිරව ලබාදුනු ලබන ශක්ති ප්‍රභවයක් මත රදා පැවතීමද යන්ත්‍ර සතු දුරුවතාවේකි. ගේ මුරහිත බද යන්ත සතුව පවතින මානව ලක්ෂණවල උනතාවයක් ලෙස සැලකි. මිනිසා සතුව පවතින දුක සතුට ආවේගශීලී බවාදී මානව හැගීම් යන්ත්‍ර සතුවන පවති එ බැවින් යන්ත්‍රවලට මිනිසා අභිබවා යෑමේ හැකියාවක් නොමැති බව ඔවුන්ගේ මත යයි. එනිසා මේ කතාව කියයන්නේ විද්‍යානයෙන්. ඇකලු කිය න මේ ගොල් අන්ට දුක සතුට ආවේගශීලී බව මාන හැගම් තේරන්නේ නේද? හර ල ක් න් පව න යා දුරවත ගේ කරට තුරුත් රනවා නද රන්ටක නතුරුත් යර තිරණගන්න බෑ. අනක යාර හැගීමක් නෑ. ඒත් මෙෝගේ මානවලක්ෂන ූරතාව යාට තියනවා. හනම් යන්ත්‍රවලට මනිස අිබෝයම හැකියාවක් නෑ කියලා මේ විද්‍ය ජයෝ කියව. ඒ ඇත්තන ප ති කැම්පටේ ිෝ න්න බැන කදාව අපට කම්ට ිෝ පහකරගන යන්න බැ කියයනගනේ එතන කියන්නේ. මේගල්ලන් ගාව යම් ම් ූන තාතියනෙනවා දුර්වල තාතියන විදදුලබල නතිව නතින් මේට වැඩ කරන්න අපිහමක්න අපට කට තිබ්ද කරත්තකයි කන්ඩ තිබ්බත්ක කට නැත් එකයි න මිනිසාහමෙී නති මේකයන කෘතිම බුද්ධගය නතා කරන කොට යොහොත වගේම නරකත් තියෙනවන මේ දේවල්ලපුතේ. හොදක් වගේ රකුත්ය පපත්කෙන් ක්‍රති බුද්ියෝ හොඳයි තව පැත්තකින් කෘසිමබුද්ධිය අනරකයිතින්ඒ හැම දේම අවස්ථාව අනුකූලබනි වෙනස්වන්නේ? ඒක් කෙනට මේවා එකක ම ර ි න් ජෙන් ැ දිය ප නෝට න ම රන්න දත් හ හිටියත් ඇති මේ කියන දේල් හ හිටියත් ඇැති මේ දේවල් ගැන පුතාාලක ලන කොටම තමන්ගේ මනසතුල පොඩි කතාවක් හදාග. ඒ ඇති ලියන් ගෙල්ලලා මේක මල වට ම ු හ ම ප ට ද . න ොට දන්න ොුවන්න්නේ දම ්‍රතිම බද්ධගෙන මෙහම කියේනවා පරිගනක උපාංගවලින් සමන්ි පද්ධතියක් පහත හැකියාවන්ගේ යුක්ත නම් ඒය ක්‍රතිම බද්ධය සයිතු පාන්යක්ක් හදන්නනවා සමන්නේෙන් පරිගණ කුපාංගවලින් සමන්ට පද්ධතිය. මෙන්න මේ පහතියන දේවල් තියනවන ්‍රදය බුද්්‍යය සයි උපාංගයක්ක් කෙලෙක නම් කරන්න පුොළුවල්න. බලන්න මොවාද කියෙලේ පහත තියෙන දේවල්. ගනිත කරම සිදුකිරීමේ හැකියාව. ඒගන ාන්ගේක තේ ගතරම කරන්න පුලුවන් ි ක ලන්. තීරණ ගැනීමටවශ්‍යය බුද්ධයකසාදීමේ හැකියාව. තරන ගන්නනි බුද්ධියය සකස් කල්ල දෙන්න පුලුවන් කමල න්න . බාහහිර පරිසරේ සිද වන සිද්ධමයන් හදනා ගනීම හැකියාව. බාහෙර පරසේ සිද්ධ වන ේ ේද කැන ස්ත් ේ ව කියෙ ට රු ගන්න පුලොන් න්න. අදක ම්ම ැනව වර්ධය කරග නීම හැකියාව. කම්ප ටේට කිය ල ප ැද. ැන හැ දන ඩ ර ත ග සබාික ාාවන් හෙසරීම හැකයාාවස පරිස රේසි ද සභාහික ාව හසරුවන්න්න ළ න්න. ඇෙ ද ම ජග රගත ම ද ඕන භාාවකට අනුගතයි පරිසරයටත් අනුගතයි එහම ගැටලුවක්න ඇතින් ඒද වල තී නම්තුති මට ඔක්කමනත් කීපයක් කරරි යම් පාංගවල තියන ව පිදන්න. . හැදල යම්ම පාංගවල තියන බව පිදන්න කෘතිම බුද්ධිය යයි මේ ඔක්කෝගෙන්ම එකතුවෙල හදිච්ච එකක් කියලතමයි තොම කිය. මේ අපි ගත්තොත් ඒ අයි මේ ඔක්කොම තියනව කියලතුමයි කිය හරි. ද දැ ප ැදලන ෘතිම බද්ධිය සහිත පද්ධතියක් නම් මෙන්න මේදේවල් ඒකෙ ඇතුල්වෙලා තියෙන්න්න ඕනනි කියලායි කිය මෙදැනින් පස්සේ කෘතිව බුද්ධිය සතුව පැවතියුතු අංග පහත පරිදි දක්පන්න පුළුවල්ලු කෘතිම බුද්ධිය සතුව පවතින අංග තර්කනය නිර් පාටිං ගමුකෝ තරකනය රේෝනින් තීරණ ැනීම අනාවකි ලබාදීම නිගමොනවලට යොමුවීම වැනි ක්‍රියාවන් සඳහා අවශ්‍ය මූලික සිද්ධාන්ත ලබාදීම මේ නමින් හැඳින්වී. මේ කෘතිම බුද්ධය සතුව පැවතියුතු වැදගත් ගුණාංග්‍ය. තීරණ ගැනීම අනාවකි ලබාදීම නිගමනවලට යොමුවීම වැනි ක්‍රියාවන් සඳහා අවශ්‍ය මූලික සිද්ධාන්ත ලබාදීම මේ නමින් ඇදිින්වෙන. මේකති බුද්ධය සතු පැවතියුතු වැදගත් ගුණාගය එනම තරකනය කියන්න පපුදේ. ය ීරණයක් ගන්න අනවකයක් දෙන්න නිගමනවලට ලැබෙන තියෙන හැකියට අපිරුස බුද්ධාර්තය තර්කණයට ඒ කතා කරන. ඉගරපු ඉගැනීම ලනම් හැකියාවන් හෝ දැනම ලබාගැීම ලබාගැනීමේ ක්‍රියාවලිය ඉගැනීමයි හැකියාවන් හෝ දැනම ලබාගැනීමේ ක්‍රියාවලිය ඉගැනීමයි. අත්දැකීම් තුළින් හෝ විෂයන් අධ්‍යනය තුළින් මේ සිදුවේ පාර්දින අත්දැකීමයි අදාල විශය ඉගෙන ගත්තා හමයි වාටඒ ලැබෙන දැනුම අපිගැනීම කියලා කියනු. එද පොත්පත් කියවල යිවා තවොයා ප්‍රට්ටිකල් කරලා ලබා ගන්න දැනු. එකකර අප ප කවදාවක් කාටවා අතරන්න බෑපතේ මොද අට දැනම තියෙනෙක්න්නේ. ඉරවසෙන ඔපුතේ සංජානනය හරද සංජානනය බාහිර පරිසරේ තුළින් දත්ව හෝතරතුර ලබාගැනීම සංජානනය ව මේ සදා සංවේධකය යොදා ගනි ගොඩ වයිස් ලබතේ සෙන්න්සස් සයි කරලතියෙන් වාහනවලත් ඒමයි අවු වැස්ස දැන ගන්න උෂ්ණනත්වය දන ගන්න. එතකොට මෙන්න මේ විදිහට බාහිර පරසරය තුලින් දත්ත හොතරතුරු ලබා ගැනීමට තමයි අපි සංජානනය කියල කිය අ සෙන්සර් වලින් තොරතුරු ලබා ගන්නවා. එතකොට අදුර ආලෝකය මේද උෂ්නත්වේ මෝ ෙ සන්ස ලින් ගන්න පුලුවන්. පහිඩද දෙන්නන්නේ පායන් දෙන්නේ හහිට්ට වැඩද අඩුවිද එලියමක් කර වන විසබීජ තියනවද යරත් අද දන සන්සස්. හැමදේම චෙක්කල්ල බල පුතේ ල බාගනීම හැකියාව තියෙන. තුරන්න ඒදවල්වට තමයි අපි කියන්නේ සංජානය කියන යින කෘති බෞද්ධියයට දර්කය යෙනවා ගනීම යනවා සජානය තියනවා තව තියනවා. ගැටලු විසදීම පොබ්ලම් ලබී. ගඩා කරගනැති දැනූ පයෝගී කරගෙන අස්ථාවට උචතරිදි ගැටල විසදීම හැකාව යුක්ත ර බද් ප ක්ෂ. ෙ ඒ පරිගනක තුළත් බේමනකට දැනමක්තියෙනවානන්නේ බඩා කරගන. ඒ ගබඩා කරගත් ේව දැ චජපිට Googleල් වගේ අයගව ගබඩා රගත්තු දේ වල්තයයි. ඒ දිවල්ලින් නෙගොල්ල හරුවන් එතකොට ආගේ ගඩා කරගත්ව දැනු පයෝගී කරගෙන අවස්ථාවට චිත පරිදි. ගැටලො විසදන්න පුළුවන් නම් අන්න කෘති බුද්ධේ හිත සුපතිරි හැකිියක් එකක්. ැ චජපිට කිය මක් ල්ලන්න ලුව ච ිට ේ. ඔය යිටර ගේල්ලා ඔගහන්ටු ඕනි දෙයක්හන් මේයාල ඕනනි වැඩක් කරගන්න පුොලො ප්‍රසන්ටේෂ හද රවහදන්න හත ස්ක්‍රිප් හදා ගන්න පොත්ලයා ගන්නේ ප්‍රහදන්න පෝගමින් වලට න ඔයා කියන්නන්නේමනාද වයක් කරල දෙන ය කර ල දේ වල් තරයි ගැල්ම ලක දක පිරලමට එකක් කල දෙන්නයා නවදත් ගල්ලම යාලරගන්නන අදීරටික ස්ටප් කක් ට ඉල්. ග වගේ මෙයාට අපි න ප්‍රශ්වලින් යා පට ලබදන පිරතුර වල. අදකීම් ලබාගෙන ගව පිතුරට වඩා සාර්ථකවයා ලබාදන තින් ංගේ හැකියාව යාට තියම ගැටලෝ සද කතන හැකියාව චජීපිටන නන්න කතන ාව රීම හැකි බ ු ද ක් පි ද ල යාමටයිප කරල දෙනවා සමහරු අපට කතා කරන අපිටත් එයටට කතා කරන්න පළුවන්නේ හැ සිරී හව කැන්න හැල්පිය ව ම න ම හැ රී ය කඇැනල් පිය හමි කියලාල ට කැන්පලයිබන්ට නො වටස්ද වෙදටඩි න වටිස වෙදටඩි තෙල්මි වෙෙදකාස්ට් අනන්න වගේ කැ පොඩිස්ද මීටින් සැලල් ටඩේ ම අු හරි අපිට වගේ වෙලහන්න පළුවන්නේ න හද ්‍රමිටේ ශ්‍රී ලංකා ඔගේ වලගඩට කෑහන්න ත රිේ වගේයටටක් ගලපට උත්තර සලසා දෙන ඇතින් ඒගේ කතර හැකියාවක් එක්ොල ේලාහෝ කටින් කියලා හරි හැකිාව කෘතිම මුදියර දන්න. ම ර ට ල දත් ස් ාව ර න හ කන්න හැල් ිය කිය අප හනවස්තාව අපි ය තාගරන්න අවස්ථාව මේ වගේ දර ගොඩ ඩි අපි තාකරම න අප පි ප දි . නේ ද ව යි ර ව පි ල මයි. ක්‍රතිම බද්ධියට තියෙන අං ලක්ෂණයන් ඉතින් මෙතනින් පස්සෙ ඔන්න මේ කොටසේ අවසාන කොටස්කිීපේබේ යන්නේ මිනිස්යන්ත්‍ර සහ සම්බන්ධතාව මිනිස්සා සහ යන්ත්‍ර මිනිසා සහ යන්ත්‍ර අද හරි සහයෝගයෙන් වැඩ කරනවා ඉති අපි කියනවා මිනිස්යන්ත්‍ර සහ සම්බන්ධතාව මෑන් මැෂෙන් කොක්ෙන් නේද කොයිස් රපි දධාතින යන ළමිකුයි රොබෝකිටකුයි හරි සුහද වන්න. මිනිසා අන්ද සූත්‍ර නිපදවාන් තමාගේ කටයුතු පහසයෙන් ඉටු කර ගැනීම ඇ තතිීතේ සිට්ටම දක්නට ලැබුණ සිදුවීම. හව කාමික ගේදලති මිනිස්සු මනිසන්ගේ දිද වල ත්‍ර නිරණ. පරිගණක යන්ත්‍රයේ සොයා ගැනීමත් සමඟ මෙම කාර්ය. පෙනත් වෙනස් දිශාවක් ඔස්සේ සංවධනයවීම අරම්භ. පගනේ දුණ හමේ වෙනත් පත්ක යාල්ු. ද ෙන ශාවටම මේ ගම කල්ල ති පරිැක ද ුවත් එක්. තොරතුර තාක්ෂණය හාසන්වේදන තාක්ෂණ යන ේත්‍රය හිදුණවා සමගම මිනිසාගේ ජීවන රටාව නව ප්‍රේෂයක ම ය තොරතු ක්ෂ දවන දදි කොමතිද මනිසු වෙනස්තුුන එක ටවන්මලට ග ගිය. විශ්ෂෝ ගම්මානය අන්තර්ජාලය විද්‍යත් තැපෑල සමාජය වෙබ්බඩවිියාදී නව සංකල් පෝස්සේ මානව සමාජයයේම මාවතදගේ පානගමින් ඇති. අද ඉතින් බැලුවෝත් ළමයි සෝෂන් මීඩියා වල එමනත්තන් ඉන්ටනෙට්කි නේද ඉද උන්න දවල එක් ද නව වාාවත කනය ගොල්ලු ගමන් කරන්න නේද චුටි මැහිද ලද හැමෝ වැඩහිටියා දක් මේ වගේ නව මාවතක ගමන් කරන අය. අගලමු ඉදිරිටක. අද වන විට මිනිසා නිපද වූ මෙම නවීනයන්ත සූත්‍ර මිනිසා සමක ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්ව ඇත. රබෝ ක්ෂණයේ දදිවුණුුව සමගම විවිධ ශේස්තරයන්ගේ රබෝයන්ත්‍ර මිනිසා සමග කටේතු කරනු දක්නට ලැබි. මිනිසාට අපහසුකාරයන් මෙම මිනිසාට ලගාවීම අපහසු හා අන්තරාදායික ස්ථාන වල කටේතු සදා රබෝයන්ත්‍ර යොදා ගැනී. ගොඩක් කලලා ුතුතේ දැන්ගවයි රොබෝලව ගන්නන්නේ මුහුද අටර්ල් තියන දේවල් වලට මුහුදේ අට ගොඩ ග්‍යබු තැංවලට මිනිසුන්ටයන්ේ. එතකොට අභ්‍යවකාසේ සමහර දේවල්ට මිනිස්සුන්ට යන්න බෑනි. නේද ගෙනි කොදක්සර මිනිහට යන්න බෑනි පොවවැට මිනිහට අන්න බැනොට අක් ගැුරු අපට පුලුවන් රෝගනෙක්කෙවන්න. නේද එරබෝඒ යනකොට මහළල වෙක්කින් ෝ කියලා බාවිලා දුවන්නේ ඔගල් පොටරකට පො ද මකළ ටික්ය ඕො දදුගෙන අබූමකළු හරි උස්බගන්ඩ බෑ කියයි. රොබෝට ඒ ප්‍රශ්ටන හැනි. එම් මිනිසාට පුතේ ලඟාවන්න බැරි. නේද මිනිසට හිතාගන්නවත් බැරි තැන් වලට. ොළුවන් කියලා කියනවා මේ රෝබූලව යවල්. ඇ දිරු රටවල සුපිරි වෙද සැලවල් බල දියුණු රටවල සුපිරි වෙලෙද සැල්. කර්මාන්තශාලාදී ස්ථානවල සේවයට මෙ බලන්න ගිනිිකද මුූදු පතුල් අ්‍යවාකාශ වැනි මිනිසාට ලගඟවීම දදුෂකර ස්ථානවල පයේෂ කටේතු වල ද රෝ න්්‍රයෝදධති. ඒහ ගත්තොත්වය ගොඩත් චිත්‍රපටිබල බලන්න කොදයි. හමුදාවට පවා රබග වි න න ඔයා මිනට බැලුවත් තර හට තව වර්ගේ චිත්‍රපට බැලුවත්. නකොට රෝලහ සන්ද චත්‍රපටිහරි ඩ න න් පැසිරි කරිම් ුණන් ඇසිබි පරිින්කයට රොබෝන තර ලෝකය එක පාට නේද විවරයක් ඇවිල්ලා ගොඩසිිලා ඇවිල්ලා සැසිිරිම් ාලනය කර මනස්ේක් න රබ යන්ත්‍රය. රබෝ න්ත්‍රේ තවයි ලෝක බේරගන්න ඒවගේ කතා තියනවනි දැ අපි ගත්තොත් හෙම මොනාද ට්‍රස් ෝර් ්‍රන්ස් ෝර්ම ගත්වොත් හෙම එක ඉන්න රෝබෝල අරවාන රෝබල වන්න එක ැන ගු පිටසක් වල කිය ම ෝගක තේ උත්සහ කරන්න පුොතේ ඒවගේ රබෝයන්්‍රොලට අප ලකට කවදර දවස කරදරයක් වෙනකට අිියෝ බේරගන්න පුලුවන් කියලන්න මිසු රයිකරන ැ ගේ යුදධන්්‍ර යග යුද් රබෝලව හදන්න්න යුද්ධෙට යන් වැඩිතියන්න. අනු පාවක් න්න ැතන ගැටලූ ටි බගේ කඩ හට ත් පා ගම ෙඩ වෙදි බාඩා ය න මනසේ ේ යි ම ම න කම්පිතයි. ඒවගේ ීරයක් ගන්න රෝගෙන ේ දාල ෑන ඒ පොඩිල මද බලෙද සතිදද කවද ගඩන්න දගන වැඩ ති බ ගක්. ට. <laughs> <laughs> කියන්න තේරෙන්නේ හිතා ගන්න අමාරු යද ලක තිෙන කොඩත් දේවල් දන් එනිසල් ෝක විශාල වේගෙන් දුවනවා දියුණ වෙනවා අපිට වෙලාතින් අපේ ටේදේවල් ඇැති නිසාපපුති මේ ම අපිට එච්චර දෙැනන්නේ ෆිල් නෑ මොක අපි රෝහල දැකලත්නෑ අපම් එක ගනදනු කරලත්නෑ උදේ හවසට දකින්න හම්බවෙන්නෙත් නෑ එම රබෝ පර්ශෂනා ාර රට ඇත්තෙත්නෑ ඒ ඇරමික් එක තමයි දියසෙන් කියන රෝගෙනෙක්ව දි දන්න වකවානෝක නිර්මාණයවෙන්නේ. ඒද දියසන්ගේ කිය රබ ඇරමික්කා අතනේ කංචදගේක නිර්මාණය කරන ලද කැපැනීක. නේද ලංකාවේගේ ප්‍රබල කම්පි තියෙනවනි දි අන්න ඒවගේ ඒ නැමුත්තිින් ඒමවුනත් ඒ මහරිමාණය ක්‍රති බුද්ධියම හවා කටතුක ක රවෝ නමනි. නද අද ඇල් ලෝක ගොඩක් කලාට පාලනයවෙෙන් හමයිපුතක් නේද දැම් මිදජන සංල්පය හරහා දිසයින් හදාගන්න පුළුවන්කම ලැබෙනවා අපිට. ඒේ වක ගොඩක්දේවල්ද voiceice controlling video editing සබන්න්නේ. ද හ ල ම ෙ හ ම කිව ම ඩ න. ර ජී පිටටත් හම න ජ ප ම ද ලින් හ ගන්න යි ක් න හ දැර තිම බුද්ධිය පරිගන යන් වල ල් . ති බද හ හම යි. ඒ යන්ත්‍රයි මිනි සයි සහ සම්බන්ධයනකට සෙට්ටලා වැඩ කරෙනවා හොදැදබල ගොපලවල්බට රබෝල වේදා ගන්න පුළුවන් ගෙද රක්ෂාව රොබෝලවයෝදාගන්න පුළුවන් මොවා කොහෙ කෙවරවේද දන්නන්නේ ෑනාගතේ නමුතිෙ හැමදේ දුණවෙන්නේ මිනිසන් දෙෙද ජවිත ය පහසුර නෙ තමයි අපිට තේරුම් ගන්න තියෙන් සමහර විද්‍යාඥෙන් සහ විද්‍යා ප්‍රබන්ධයන් රොබෝයන්ත්‍ර මනිසා බිබවා යා හැකි අවස්ථා පිළිබඳ තම මතයන් හා ෑනෑවෙ කියහා ප්‍රබන්ධමින් ප්‍රකාශකොට ඇත්. ඒ කන ගල න ති බන්දව ලල්න්න හැලි පෙන්න්නනනවා. කවදා හරි දවසක මේේ ෝකේ ආක්‍රමණය කරන්න රොබෝලමයි. අපි නිර්මාණය කන්න රබෝලාම අපි ආක්‍රමණය කළයි කෙල්ටී. ප්‍රබන්ධ කතා නද පුතේ කො ඩක් තියනවා විද්‍යායෝ කියන නිසායිති කන්න දෙයක් පරිස්සමෙන් අපි මොනදකරත් අප අතේ ගොල් ති ගන්න මො ො ෙල් ගම පට ගොල් ොල්ල ෝග ම් රගන්න ද ගොල් ොල්ලන්ගේ ෘතිම බදධිය ොල් ොල ර් නයකර. ඒ ොල්ම ොලට බදෙස් දෙන මෙ ිනිස් සුමර පන් කියලා එතම මොකද වෙන්න කියෙල තන්නකො එන්සම එකට එකක් හරි බයනකයි මොකද කෘතිම බුද්ධිය දියුණු මට්මකට වාහම අපට පාලනය කරන්න බැරිව නොති මොදකරන්න. ඉ ඒකයි මේ කියන්නේ එහම දේම අපි දැනගැනයි කරන්න ඕන කියලා. මේ පාඩම අවහන කොටස විදිහට අපිගත්තොත් යෙන්නේ. යග යන්ත්‍ර සහ යහ පැවැත්න. මැෂන් මැසින් කොයිස්ටන්සස්. යන්ත්‍ර යන්ත්‍ර සහය අප පැවැත්න. අපිගත්වත් අද යන්ත්‍ර මිනිසුත් එක එකතු වෙලා. මානව මැදිහත්වීමින් ොරව මිනිස්සු මැදිහත්වන්නේෑ පුතේය. ජාල ගදුඋපාන්ක මගේ එකනෙක සන්නවේදනය කර ගැටලු විසීම සදහ යොදාගන්න ක්‍රමවේදේකි. කෘතිම බද්ධ ආටිෂල් ඉන්ට ලිජෙන් හා න්්‍ර ගනු මශෙන්ල් ලර්නින් නදී තාක්ෂණයන් මේ සහ පාදක කර ගනි. පුද මිනිස්සු සම්බද වන්න මිනිස්ුන්තරජාලයහර හෝ වෙන ක්‍රමවේදයන් ලින් තව යන්ත්‍රපාලනය කරන්නේ තැම හොද මුදාාරණය. අගහරුවලට ඇවල තියෙනවා හදට ඇවල තියෙනවානේද පුතේ අභ්‍යෝකාසය න්න අගහරුවල ඉන්න ඉන්සයිට් කියල යානාව ද මේ පානය කරන්නේ පුතේ පෘතිවීදලනි මනිස්සු හැනි මාන මද අතිව හැ මාන ැදත්වීමක් එතන නමු පෘතිවීන්න පෘතිීද මෙමටත්න ොක් කලට ප්‍රතිවිදම් පානය කරන්නන්නේ නේවා දැන් අපිත්වත් අගහරුවල තියන අභ්‍යකාශ යනාව අපි කෙම ප රෝවය එකක් කියලා මේ රෝර පෘතිවිදම් පාලනය කරන්න බැන පපුති කොචර දුරද. ිටිමක්ගේ ලාවේඒවාහනි පදදිනවා කියල මෙමික් ජෝෂිකින් පදන්න බැල මකට ඒ බැරියි දුරයි ඩිස්ටන්සක වැඩි.ඇතකටපුතේ සං්‍යාවක් ගමන් කරන්න යම්මකිසි කාලයක් කියයනවා සමනිින් පයක කහහාරක වගේ කාලයක් ඇතරවා මෙහෙ වමටහරවන්නක වූහන් ඒ ෙතන රෝක වමටහරවනි පයක් හමාරකි. මට හැරුණහන් ඒ කැමරාවෙන් ඒ දර්ශන ගට පේන ව පැයක හමාරකින්. පැතුනක් කියෙන වැඩට. එනිසාපුතේ ඒ අගහරුවල තියෙ රෝ තනින් වැඩ කරන්න. ෙෙන් හිතලා තනියෙන් සූර්යා ඉන්න පැත්තට යගේ ශටල් කරවලස් බැට්‍රි චාශකරගන හොළක හමන දේශාව කොහෙද කියලා බලලා එයා එහේදන් තනියෙෙන් වැඩ. එහම තනියෙන් වැඩලලා ඉර ැෙන ගයාා පස්සෙලමයි නටවක් device නෙට් කරලා අපේ පෘතිවයට ත්ය වනවා. බරන්ඩ වෙතකොට තනියෙෙන් එහි වැැකන්න විදිී මේද යාෑනෝ මැදිහත්වීමක් නැහැනි උතුොට එයා තනියෙන් ඉගෙන ගන්න මන ෘතුම බුද්ධියෙන්ඒ කරන්නේ ඒකයි කියන්න පුතේ ජන්ත්‍ර සහ යහ පැවැත්. අද මෙන මේ විදියට. ඒ න්තරකට වැඩ කන දවක් පුද ේයිදෝගේ තාවක් ක අපටද හිතන්න පුළුව. එහමනත් අනග ලක මිනිසුන යන්ත්‍ර පමක් පඩට කරා ද ප්‍රශ ොඩක් ප තුර කරති බුද්ධයහ සන්ද හ පා ප ුද්ධිය ර ුද්ධිය පමයි ප තේ බද්ධයකයන් පි සහජය ලබ ගන්න දේව පොතකව ග තු ල ස නද සුපීරිය පවය එකක්. ඇත බද්ධියගන ගොඩ සංල්පගර.

දේ ලිනගත් ද න්ත්‍රයන් තනිවම කටයතු කන මි දක් න . ඒවගේ මිනිස්සුත්ක එකට එක තුලා වැඩ කරනවා. දෙමින යෝගේ විධා කාරදේවල් අද ලෝකයේ අපට දකින්න නම්බ වනවා. ඉ ඒමනම්පතේ මෙන ද ම ේ දහ ගැ පාඩ පලවෙ චප්‍රයක රවෙන්න ර චට්ටක ඔගල ටි ගන්න යන්නේ ෘති ුද්ධිය ගැන ප්‍රති ුද්ධිය තියන සහශකය ගන ්‍රතිම ුද්ධය යන මොක්ද කියන ගැ හ හුව. පිට නිෙරදි ත් ඉතින්ගේ නිසා මේ කොටස අපට ොට ප ති ොට ට හම ට . මේ කොටස වායක පරක්හ ෙ ලු ටේ ගත් දැන ගවට ප ුි තවත් හො බල පිට ඉ න දේවල් නොදක ල ආිල් හේනම් අපි අලුත් කොටසෙන් හමුවෙමූ මේ කොට සෙම්පුතාලගින් සමගන්නවා හැමෝටම ආයිබෝ මේ වැදගක් පාඩම් බලන්න දැවට ඩිගේශ යු නාලිකව සස්කරක් කරන්න අලුත චනලය ක පට . ගන කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම න් Onlineයින් පාසල DP education.